loves me, this I know, for the Bible tells me so. Little ones to him belong, they are weak, but he is strong. Yes, Jesus loves me. Yes, Jesus loves me. Yes, Jesus loves me. The Bible tells me so. Kaudamel venu batmar, nu batmar, nu batmar. Kaudamel venu batmar, ape de vinun. Punchi dula putalata suba davasa. Kumadayalata. මම අද තවත් ලස්සන පාඩමක් අරගෙනයි ආවේ. පුංචි ඔයාලා දෙවියන් වහන්සේ මවපු ලෝකය ගැන දන්නව නේද? මේ අපි හැමෝගම මැව්වේ උන්වහන්සේ. අපි පිරිමි ළමයි ගෑනු ළමයි විදිහට උන්වහන්සේ වගේම හරිම ලස්සනට අපේ දෙවි පියාණන් මවලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේ මැවීමේ කතාව බලලා ඉමු. මිනිසා මවපු විදිහ දෙවියන් වහන්සේගේ මැවීමේ කතන්දරේ කොටසක්. ආරම්භයේදී දෙවියන් වහන්සේ ලෝකය මැවූසේක. උන්වහන්සේ නිල් අහස මැව්වා. ආකාශ වස්තු මැව්වා. බලාකුළු, ගොඩබිම, වතුර මැව්වා. කාන්තාර, කඳු, ගස්, කැලෑව හිමල් සත්තු හැමදේම උන්වහන්සේ මැව්වා. මේ හැම දෙයක්ම මනහර බව උන්වහන්සේ දුටුවා. උන්වහන්සේ මවපු මේ ලෝකය හුඟක් ලස්සන බව දුටු දෙවියන් වහන්සේ ලෝකේ අනිත් සත්තු හැමදේම පාලනය කරන පිණිස දෙවියන් වහන්සේගේ ස්වරූපයටම උන්වහන්සේ මිනිසාව මැව්වා. දෙවියන් වහන්සේ පොළවෙන් පස් ටිකක් අරගෙන මිනිසයා මවලා ඔහුට උන්වහන්සේගේ ජීවන හුස්ම දුන්නා. ඒ තමයි පළමු මිනිසයා ආදම්. ආදම් වුන් දෙවියන් වහන්සේ ඒදන් කියන ලස්සන උයනේ සියලුම දේ බලා ගන්න තැබුවා. ආදම්ට සහකාරියක් ඕන වුණා. ආදම්ව ලොකු නිින්දකට යැව්වා දෙවියන් වහන්සේ. එයාගේ ඉල ඇටයකින් කාන්තාව මැව්වා. ඒ තමයි ඒව. ආදම් සහ ඒව ඒදන් උයනේ බොහොම සතුටෙන් ජීවත් වුණා. දැක්කද? දෙවියන් වහන්සේ ආදම්වයි ඒවවයි මවපු විදිහ. ඒ ආදම් ඒවගෙන් පටන් අරගෙන මේ අපි හැමෝවම මැව්වේ අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ස්වරූපයට උන්වහන්සේ වගේම අපිව මවලා තියෙනවා. ඉතින් අපි හැමෝම නිතරම ඒක ගැන දෙවි පියාණන්ට ස්තුති කියන්න ඕනේ. දෙවියන් වහන්සේ අපි හැමෝටම එක හා සමානව ආදරය කරනවා. ඒ කියන්නේ එක වගේ අපි හැමෝටම ආදරේ. අපි හැමෝවම උන්වහන්සේට එකයි. ඈනු ළමයි, පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ. දුප්පත්, පොසත් කියලාත් වෙනසක් නැහැ. කළු, සුදු, උස, මහත, දුප්පත්, පොසත් මේ කොයික කියලා වෙනස් නැහැ. මේ අපි හැමෝම දෙවියන් වහන්සේට වැදගත්. උන්වහන්සේ අපිට හුඟක් ආදරේ. ඒ නිසා අපි අනිත් අයට වෙනස් විදිහට සලකන්න හොඳ නැහැ. අපි හැමෝමම මැව්වේ අපේ දෙවි පියාණන් වහන්සේ. ඉතින් ඒක නිසා අපි කොයි දේ කරත් උන්වහන්සේ ඉදිරියේදී එක සමානයි. උන්වහන්සේට අපි හැමෝමම
එක වගේ වටිනවා. හැම වෙලාවෙදිම පුරුදු වෙන්න අනිත් අයගේ ජීවිතවලින් දෙවියන් වහන්සේගේ ස්වරූපය දකින්න. අනිත් අයට ගරු කරන්න. ඒ කියන්නේ ලස්සනට කතා කරන්න, උදව් කරන්න, ආදරෙන් ඉන්න, එයාලා ගැන හොයලා බලන්න. නිතරම දෙවියන් වහන්සේට ආස හිතෙන. එහෙම නැත්තම් උන්වහන්සේ කැමති විදිහට ඉන්න ඕනේ මගේ දුවල පුතාලා. දේව වචනේ කියන විදිහට ඉන්න අපි හැමෝම උත්සාහ කරමු. අනිත් අයට ආදරය කරමින් අපි ජීවත් වෙමු. අපිට පුංචි වරදක් කරන අයට සමාව දෙන්න අපි පුරුදු වෙමු. එයාලා හැමෝමත් වටිනවා. මොකද ඒ හැමෝම දේව නැවිලා නිසා. හොඳයි. අපි ලස්සන පුංචි අත්වැඩක් හදමුද? ඔන්න මම පුංචි දේවල් ටිකක් ගෙනාවා. මේ ඔගලොන්ගේ අතේ හැඩේ. මම ඒක ලිව්වා දෙවියන් වහන්සේ මාව මැවූසේක. තව පාට කාඩ්බෝඩ් හරි ඔයාලට ගෙදර තියෙන දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් රවුමක්. පොඩි හාට් එකක්. ඒ වගේම මේ වගේ කොලේක ලිව්වා දෙවියන් වහන්සේට මම විශේෂයි. තව රිබන් කෑල්ලක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. බොහොම ලේසි එකක් තමයි මං හැදුවේ. දෙවියන් වහන්සේට මම විශේෂයි. දෙවියන් වහන්සේ මාව මැවූසේක. ඔයාලට පුළුවන් රිබන් කෑල්ලකුත් මේකට එකතු කර ගන්න. ඔගලොන්ට මේක ගෙදර දොරේ ඇඳ ළඟ කැමති තැනක එල්ල ගන්න පුළුවන්. මේ හදපු ලස්සන අත්වැඩේ ඔයාලත් හදලා මේ අවුරුද්දේ අලුත් අත්වැඩ එකතුවක් එකතු කරගන්න. එහෙනම් අපි හැමෝම පුංචි ආඥාවකින් මේ පාඩම අවසන් කරමු. අපි ආඥා කරමු. ආදරණීය ස්වාමින් වහන්ස, තවත් ලස්සන සතියකට ලස්සන දවසකට ඔබ වහන්සේ අපි සියලු දෙනා ගෙනාවට ස්තුතියි. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපි එක එක්කෙනාව මවපු නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ වගේම අපිව මවපු නිසා ඔබ වහන්සේට ස්තුතියි. අපි සියලු දෙනාගේ පුංචි ජීවිත ඔබ වහන්සේට බාර කරනවා. අනිත් අයට ආදරයෙන් එයාලගේ වටිනාකම තේරුම් අරගෙන ජීවත් වෙන්න අපි හැමෝටම පුළුවන්කම දෙන්න. මේ සියලු දේම ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. ඔබ හැමෝටම දේව පිහිටයි.